ීට කලින් වැඩ සටහන අපි සීගරියයේ අටපට්ටම් පොකුණ බලන්න ගිය අටපට්ටම් පොකුණ තියන්නේ සීග්‍රිය සමස්ත ජලවෞද්‍යානයේ අවසාන කෙළවරේ ඉතින්ම මේ සීග්‍රයේ ජලෞුද්‍යානය සම්බන්ධයෙන් විඩියෝ හතරක්චතර කරලා තියෙනවා අනිවාරෙන්ම ඒ විඩියෝ ටිකත් බලල්ලා මේ විඩියෝ එක බලන්න කියලා වලගින් ඉල්ලීමක් කරනවා මොකද එතොකොට තමයි සීගිරිය පිළිවෙලට සහ අවබෝධයක් ඇතුයාලට බලන්න හැකියාව තියෙන්නේ ති අපි සීගිරි ජල ුද්‍යානය අවසන් වෙලා ඊළඟට ප්‍රවිශ්ට වෙන්නේ තවත් වැදගත් උද්‍යානයකට ඒ තමයි සීගිරිය තියෙන ශිලා උද්‍යානයේ මේ ශිලා උද්‍යානයේ සම්බදධයෙන් අපි කතා කරන්න බොහෝදේවල් තියෙනවාඒයගේ මොල්ලට මෙතන පේනවා සීගිරි ජලඋද්‍යානය සහ ශිලා උද්‍යානයේ වෙන් කරන්න විශාල ප්‍රාකාරයක් ඇදි කරල්ලා තියෙනවා. ඒ ගඩොල් බැම්මක් සහ ඊට පිටු පසින් විශාල කළුගල් බැම්මක්විදිහයටට දැවැන්ත ප්‍රාකාලයක්ම නැත්තන් දැවැන්ත ගල් බැම්මක්විදිහද අපිට දැකගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ප්‍රාකාරයේ මැදින් තියෙන මාර්ගය දිගේ ගමන් කරපු හාම අපිට බලාගන්න පුළුවන් දකුණු පැත්තට සහ වම් පැත්තට හැරෙන්න්න කුඩා පාරවල් දෙකක් තියෙනවා. මෙතිනිින් දුණ පැත්තට හැරල්ලාගියොත් අපිට බලාගන්න පුලුවන් සීගිරිියත් තිබුණා කියන, විහාරාරාම සංකීරණයක නටබුන්. අපි මේ සම්බන්ධයෙන් වෙනම වැඩ සටහනක් කරනව ඉස්සරහට. ඒ නිසා අද අපි මෙතන තියෙන වම් පැත්ති මාර්ගයේ දිගේ ගිහිල්ල බලමු. වම් පැත්ති මාර්ගේ අපිට විශේෂදේවල් ගණනාවක් දැකගන්න හැකිියාව තියෙනු. මේ මාගයේ දිගේ ඉස්ස්‍රහට ඇවිදගෙන අන අතරය අපි පුංචි කරුණුටික් පැදිලි කර ගමු. අ මේ සේගිරිය දකින බොහෝ පුරාවිද්‍යාත්මක නටබුන් අපිට හම්බෙන්නේ. ස්තුවර්ශ පස්සන සියවසේ කාශ්‍යපරයිතුමා විසින් ඉදකරපු දේවල් හැබැයි මේ පර්වතය සහ මේ භූමිය කාශ්‍යපරයිතුමා හොයාගත්ත තැනක් නෙවෙයි ආදි කාලයක් තිස්සේ මේ ප්‍රදේශ ආශ්‍රිතව ජනාවාස කරනයක් තිබුණ බවට සාධක ඕනෑ තරම් තියෙනවා ඉතින් එහෙම මිනිස් ජනාවාසයක් තිබුණේ තැනක් තමා පස්සෙ කාලෙක කාශ්‍යපරයිතුමා තමන්ගේ රාජධානය වශයෙන් තෝරගෙන තියෙන්න්නේ මුල්කාලීන වංශකතාවල මේ පර්වතය හඳුන්න්නලා තියෙන්නේ චාත පබ්බත කියන නමින්. මහාචාරය සිෙරිමල් රණවැැල්ල මහත්මය පවා මේ කරුණු සනාථ කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රදේශය ආශ්‍රිතව විශාල ජනාවාස කරණයක් තිබුණා වගේම විශාල වෙළඳ කටයුතු මේ ප්‍රදේශ ආශත්‍රිතව සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් සාධක බොහෝමයක් තියෙනවා. ඉතින් අප මේ මාර්ගගේ දිගේ තවදුරටත් ඉස්සරහට අයදගෙන එද්ද අපිට හම්බෙනවා. කටාරම් කොටපු සෙල්ලිපි සහිත ලනක් ඔයාලට මේ ලෙන බලාගන්න පුළුව මෙතන බෝඩ්ඩෙක්කුත් ගහලා තියෙනවා මේ ලෙන සම්බන්ධයෙන් ඒවගේම මෙතන සඳහන් සෙල්ලිපිය මුනුවද තියෙන්න්නේ කියන එකත් මේ බෝඩ්ඩ එකෙමනතම් මේ පූර්ුවිය සඳහන් කරලා තියෙන. දිිම්ම සෙල්ලිපිය සඳහන් වෙන්නේ සියබලා ව්‍යාපාරික සලගේ සහ ව්‍යශ්‍යා තොසාගේ ලෙන යනුවෙන් තමයි මේ ලන හඳුන්ලා තියෙන්නේ වේශයා කියන පදේ සිංහල අර්ථයට ගත්තාම විද්ධ අර්ථතියෙනවා නමුත්මතන වේශයා කියන වචනය අර්ථගැන්වෙන්නේ කිසියම් වෙළඳ කුලයක්. වෙළඳ කුලයක ස්ට්‍රිය කියන අර්ථය තමයි මෙතන අර්ථගැන්න්නෙනවා කියලා අපිට හිතන්න පුළුවන් කමතියෙන්නේ. හමුණ විට මේ වගේ සාධක තුළෙන් හිතන්න පුළුවන් විශාල වෙළඳ ප්‍රජාවක් මේ ප්‍රදේශ අශ්‍රිත්ත ජීවත්තුනා කිය එක අනිත්කාරණය තමයි මේ සෙල්ලිපිය තියෙන අක්ෂර කාලනිර්ණය කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව පලවනි සියවස සහ ක්‍රස්තු වර්ෂ පලවෙනි සේවස අතර කාලයට එකඇන්නේ කාශපරයතුමා මේ ප්‍රදේශයට එන්නත් බොහෝ කාලකට කලින් තමා මේ සෙල්ලිපිබ් හිටෝල තියන්නේ ඉතිං අපිට ඒ අනුව නිගමනය කරන්න පුළුවන් ආධි කාලයක් තිස්සේ විශාල ජනවාස කරණයක්ව පැවතිච්ච තැන් තමයි සීගිිය ආශ්‍රිත ප්‍රදේශය කියන එක. ඉතිං කාශ්පරයිතුමා සම්බන්ධයෙන් අපිට විශේෂ දෙවල් ගරන්නා කතා කරග තියෙන විශේෂයෙන්ව කාශප රයිතුමාටම සීගිරිය ප්‍රදේශය ආශ්‍රිතව. මේ තරම් ජනතා සහයෝගයක් ලැබෙන්න හේතුවත් කිසියම් දය ජන ප්‍රභවයක් මේ ප්‍රදේශය ආශිතව ඉන්න නැති එ දේශීය ජන ප්‍රභවයට කාශපරයිත්තුමාගේ තියෙන ඥාතිත්වයක් හේතුයෙන් තමයි, මේ ප්‍රදේශය තුළ කාශපරයිතුමාට මේ තරම් ජනතා සහයගයක් ලැබෙන් ඇත්තේ කියලා අපිට නිගමනය කරන්න පුළුවන් සාධක තිය නොයිතිං ඒ පිළිබඳව අපි ඉදිරි වැඩ සහන් නොලඩි කරුම්. අපි මේ සෙල්ලිපි සහිතලන්න බලල්ලා ඊට පස්සේ අපිට මේ ආස්ත්‍රිතව කතා කරන්න විශේෂ දේවල්දිගක් තියෙනවා මම බහුගේ වැඩසරහණේ ඒගැන කිෙව්වා මොකද සීගිරියන බොහෝ දෙනෙක් විශ්මයට පත්වෙන නිර්මාණයක් තියෙනවා ඒ වගේම බොහෝ මතවාද ගණනාවක් මේ සම්බන්ධයෙන් ගොඩිනැගිලත් තියෙනවා ඒ තමයි මේ සමහර ගල්වල තියන කට්ට සල්ලකුණු මොනවාවද කියන එක. ි බලමු මේ කට්ට සලකුණු මොනවාද කියනෙක සහ. බොහෝ දෙනෙක් විශ්වාස කරනවානි මේක රාවන රයිතුමාගේ යන්ත්‍රයක් ගමන් කරපු කට්ටසලකුණු තමයිබවිදිහට ඉතුරු වෙලා තියෙන්නේෙ මේ ගල්වල සටහන් වෙලා තියෙන්න කියන එක. ඇත්තටම මෙතන තියෙන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි. මෙතන කිසියම් නිර්මාණයක් කරලා තියෙනවා. අපි දන්නවනේ ගඩොල් බැම්මකින් නිර්මාණයක් කරාගෙන එද්දී. ඒ ගඩොල් බැම්ම ස්භවික ගල් පර්වතයකට ඇ දන්නන්නේ එෙමනත්තං ස්භාවවික ගල් පර්වතයකට සවි කරන්න අවශ්‍යනං එතන කිසියම් කැපීමක් කරන්න අවශ්‍යයි ඉතිං අන්නේ වගේ කැපුුම් සලකුණු ගණනාවක් තමයි මේ ගල්වොල තියෙන්නේ අප ඉස්සරහට ගිහිල්ල බලමු ම පෙන්න්නන්න ඒ සහර තැන්වල තියෙන කැපුුම් සලකුණු සහ ගඩොල් බිත්ති සවි කරලා තියෙන තැන් අපිට බලාගන්න හැකියාව තියෙනවා ඉතින් කලින් වැඩ සටහනත් අප මේ කියන තැන් දැක්කා. ඉතින් මෙතන වාලට දැක්ගන්න පුළුවන් වගේ කට්ට සලකුණු ගණනාවක්. ඒ වගේ මේට එහා පැත්තෙන්වාට පේනො ඇති ගඩොල් බිත්තියක්. මෙන්න මේ ගඩොල් බිත්ති මේ කියන කලු ගලට සවිකරන්න එමෙනත්තාම් මේ කලු ගලෙන් ඒ ගඩොල් බිත්ති වෙෙන් නොවෙන්න ගැලවෙන්නේ නැතිව සවිමත්ව තියෙන්න තමයි මේ වගේ කට්ට සලකුණු ගණනාවක් ඉදි කරලා තියෙන්නේ. ති ම හිතනෝයාලට මේ කියේන කාරණය පැහැදිලි ඇති කියලා. ඉතින් සමහර තැන්වල අපිට දැකගන්න පුළුවන් ඉහලට සමාන්තරව මේවිදිහ කට්ට සලකුණු නිර්මාණය කරපු තැන්. ඔල මේ දැන් දකින්නේ එවිදිහට සමාන්තරව කට්ට සලකුණු නිර්මාණය කරලා තියෙන ගල් පරුවතයක්කි. ඇතදම මේ වගේ කට්ටසල්කූම් නිර්මාණය කරලා තියෙන්නේ මෙතන පඩි පෙලක් තිබිල තියනවා. ගඩවුලින් සකස්කර වූ පඩි පෙලක් තිබි තියනෝ ඒ පඩි පෙලට ආධාරකයක් විදිහට තමයි මේ විදිහේ ගලේ කැපුුම් සලකුණ යොදලා තියෙන්නේ ති ම මේ බොහොම අමාරුවෙන් මේ ගල්ල මුදුණට ගොඩවනාේ වට පිටාවේ තියෙන්නේ මොුණවාද කියලා වාලට පෙන්න්නන්න. ඉ ඔයාලා මේ වගේ අවදානම් වැඩ කරන්න එපා මකද මේ වගේ ගල් එස්සන් නිඩ තියෙනවා ඇති මම මෙතන මොකක්ද තියෙන්න්නේ කියන එක වාලට පෙන්න්න අවශ්‍යහින්දයි මේ තැනට ආවේ. ඉති මෙතැන කිසියම් ගඩනැගිල්ලක් තිබුණවට සාධක තියනවා. ඉතින් අපට පැහැදිල් නෑත්තට මොුවගේ අරමුණකිද මෙතන ගොඩනැගල්ලක් නිර්ණ කලා තියෙන්නේ කියලා. කොහොම නමුත්. සියම් ගොඩනගිල්ලක් නිර්මාණය කරලා තිබිලා තියෙනවා ඒවගේ මහල්ලට ඇතින් පේනවා සීගිරි පර්ුවතය මෙතිනලා හරි ලස්සන්ට දර්ශනය වෙනවා ඉති ඒවාගේම ම පෙන්න්නං මේ ගලේ තියෙන සමහර කට්ට සලකුණු මෙන්න මේ ෝගේ කට්ට සලකුණුලින් අපිට නිගමනය කරන්න පුළුවන් මෙතන ගලින් කරපු ගඩොල්ලොලින් කරපු බිත්තියක් එහෙමනැත්තාං කිසියම් ප්‍රාකාරයක් මේ ගල්ල වටේ තිබිලා තියෙනවා සමහරලාවට කෙනෙක් මෙතිරින් පහල්ට වැටයි කියන ආරක්ෂාවට තමයි ඒවගේ බැම්බක් නිර්මාණය කරලා තියන්න ඇත්ති. කොහොම නමුත් ඉතින් බොහෝ දෙනෙක් අතර සෑහෙන මතවාදයක් සහ කතා ගණනාවක් නිර්මාණය වෙලා තිබුණ කට්ට සලකුණු ගැන තමයි මංවාලට මේ විඩියකින් වැඩිදුරටත් පැදිලි කරේ ඉති දැඟවාලට අවෝධයක් ඇති මෙසීගිරිය හැමතැනැකම තියෙන කට්ට සලකුණු මොහක්ද කියන එක ඉතිං ඔන්න සීගරිිය එන කෙනෙක් ආය මේ දිහා බලපුහාම මේක රාවන් රයිතුමා ගමන් කරපු යන්ත්‍රේකින් වෙච්ච දෙයක් විදිහට අඳුරගන්න එපා ඇත්තටම මේක එහෙම දෙයක් නෙවෙයි මං පැහැදිලි කරා වගේ ගඩොල් බිත්ති මේ කළුගලට සවිකරන්න තමයි මේ විදිිය කට්ට සලකුණු නිපාණය කරලා තියන්නේ. ඉතිී මම සීග්‍රියය සම්බන්ධයෙන් මේ විද්ධත් වීඩියෝකිහිපයක්ම කරලා තියෙනවා ඒ වඩියෝසුත් ලන්න කියලා මංවාලගෙන් ඉල්ලීමක් කරනවා එතකට බොහොම පැහැදිලියෝ සීගිරිය තියෙන බොහෝ තැන් පිළිබඳව අවබෝධයක් ලබාගන්න හැකියාවක් තියෙනවා. ඉති මම් මේ මහන්සිලා කරන වඩියෝල්ට වටිනාකමක් ලබන්න නම් අනිවාරෙන්ම යාලගේ අදහස් කමෙන්ටක්කින් විඩියට එකතු කරෙන අන්. ඒවගේම චැනල් එක සබස්ක්‍රයිප් කරල තියාගත්තොත් සීගිරිය සම්බන්ධයෙන් මම ඉදිරියට කරන වැඩසටහනුත් වාලට පලන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ දැනුම තවක් කෙනෙක් එක් බෙදාගන්න කැමතිලම් අනිවාරෙන්ම මේ විඩිය එක ශයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි හම්වෙමු ඊළඟ වැඩසටහනින් සීගිරයේ ඔබ නොදුටු ඔබ විශ්මය දනවන තැන් ගණනාවකට මම මේ වීඩියෝමාලාවෙන් වාලව එක් කරගෙන යන්න හිතාගෙන ඉන්න